ඉස්සරවලමන්න ජනාධිපති මැතිව. කවුරු කොහොම කිව්. ඒ මැතිවරණේ පොදු අපේක්ෂගේ හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාමයි මෙන්නේ වෙන කවුරුවත් නෙමේ. පොහොට්ටුවේ අපේක්ෂකයෝ නෑ. ඒගැන බයවෙන්න. එකක්ෙන තැන්තැන් හොල කියනවානේ. ඒ පැත්තිෙන් එක්කෙන්නේ දැම්මුත් රනිල් මහත්තයට මොකද වෙන්නේ මේ පැත්තෙන් දැම්මුත් මොකද වෙන්නේ. ශ්‍රී ලංකායගේ වෙන අපේක්ෂකයොත් නෑ. අපි දැක්ක දැන් මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකායක විජේදාස මහත්තයාට දෙන්න ගිහිල්ලා තියෙනවා කියලා කියන විවිධ කතා කියනවා එකට. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලියේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත්. සමහර මුස්ලිම් නායකයෝ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක ගිවිසුම් වලට ගියේ නැහැ. ඒගොල්ලෝ තාමත් බලාගෙන ඉන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සන්ධානයට අස්සම් කරන්න. වතුකරේ තොණ්ඩමන් මහත්තයාගේ කණ්ඩායම් ටික වෘත්තීය සමිති නායකයෝ ඔක්කොම ටික එකතු වෙලා ඉන්නවා දැන්. එහෙනම් මොකද තව තියෙන්නේ? කොහොට්ටුවේ 69 ලක්ෂයක් ගත්ත අයගෙන් අඩුම තරමේ ඒගොල්ලන්ගේ භාගයකට වැඩිය තව එහෙමම තියෙනවා. අපි මොනා කිව්වත් තාම ගමේ කොහොට්ටුවේ නොමිණියා එතන ඉන්නවා. ශ්‍රී ලංකාවේ කණ්ඩායම එහෙමම ඉන්නවා අපිත් එක්ක. අනිත් සුළු පක්ෂ ටිකත් එකතු එක්සත් ජාතික පක්ෂය අපිත් එකතු වුණොත් මේ මෙතුමගේ ජයග්‍රහණය ගැන කිසි ප්‍රශ්නයක් නෑ. මං අදත් කියනවා රනිල් වික්‍රමසිංහ දිනුවොත් දිනන්නේ ලක්ෂ 100කට එහා ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ පැවිච්ච එක්සත් ජාතික පක්ෂයේ ආවාසය ලබා ගත්ත රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාඩම් ඉගෙන ගත්තත් මතකන්නේ පාජිත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්ව සිරුරේ හැදිච්ච විපක්ෂ නායකතුමාට ඒ අභියෝග බාර ගන්නත් බෑ. මේ අභියෝග බාර ගන්න එකෝ කොරණා වියෝගේ බාර ගන්නව නැත්නම් කතා කොරණා වියෝගේ බාර ගන්න. ඒ සජිත්ද කොරණා වියෝගේ බාර ගන්නකොට පැල්ල ගියා මනින් මහතට බාර ගන්න. අද කතා කොරණා වියෝගයක් කා ස්වාධීන රූපහනේ පුඩුත් ලැස්ති කර මයිකුත් ලැස්ති කර ස්ටුඩියෝ ලැස්ති කර සජිත්ටක බලන් ඉන්න අනුරැවිලා පාළුවේ කතා කරලා. යුඑෆ්පී ආපාසෙන් කදිසි එකෙක්වත් නොකරපු වලක් වැඩක් තමයි මේ අතා කරේ. මම සජිත් ප්‍රේමදාසර කියනවා. අපිත් එක හිටපු මිනිහෙක් කියලා කියන්නත් ලැජ්ජයි මහත්තයෝ. දැන් ওই විපක්ෂ නායකකමේ හැවා ඇති දෙයියන්ගේ නාමයට ඔව බර කොන්සේ කර බාර දීලා ඔතනින් තොලංචින එක තමයි සජිත් තියෙන හොඳම උපාය හොඳම ක්‍රමවේදය කියලා මම කියනවා. දැන් විපක්ෂ නායකවරු ඔක තව හාන්න එපා. දැන් ඔතන වැඩි. එනම් මිත්‍රෝ මේ ඒ විපක්ෂ නායකතුමාට ඒ ඇති කියලා මම විශ්වාස කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.